Locuputa Suárez. ಹಲ್ಲಕು ಅದ ಮಂ ಬಲ ದೆನ್ನಟ ಸಲ್ಲಿ ಅಚ್ಚು ಹಾ ಕಂಪನಿ ಈಗ ಮಂಗ ಪುಡಿ ಐಡಿಯಾ ತೋಮಾಟಿ ಅಯ್ಯ ಉನ್ನಾಟ ತೊಗೆ ಮುಲೆ ತಾಮ ಲಪಟಿ ಒಕಡೆ ಇಂಗ್ಲೀಷ್ ಏನ್ ಕೇಳ ದ ಲಿಟಲ್ ಬ್ರೇನ್ ಕೇಳ ದ ಲಿಟಲ್ ಬ್ರೇನ್ ಮಾಮೂಲಿ
అమ్మడు అనే హలే మలే అల్లే మలే వలే మొగద్ద ఉని ఓయ్ మనే ఎన్నే మొగద్ద ఉని మొగద్ద ఉని తో మా మెతల పిమ జమ్మని అరే బోల్ బూరువ అమ్మే అల్లే ఓగొళ్ళు తవ హొందట కాల వీర లొకు ఎన్న అవి తిన్నేనో రేట కపన్న බලපන් දැන් තෝ වෙන අද රාවොන්න වෙන්නේ මාතේ රා ඔක්කොම අරගෙන ගිහිල්ලා ති අයියෝ මොකද මම hina වෙන්නේ තෝ නිකන් hina වෙන්නේ ගෙම්බෙක් ගිලපු ගැරණියක් hina වෙනවා වගේ ඔහොම hina වෙන්න එපා තෝ දැනගනින් තෝ අද මට රාටි කොහෙන් හරි හොයලා ඕනේ ඕනේ මේ ගැරණිය අපි දැන් යනකොට මාටින් මාමා ගිහිල්ලා හිටියොත් අපි කෙලින්ම යමු මේ මුරේ මාමා ගාවට බඩු ටොපෙට්ටප් මේ මට ඒවයින් වැඩක් නැහැ ඔබ මාතාද කොහෙන් හරි බොන්න අරන් දෙන්න ඕනේ නැත්තම් මං ඔබ අමරලා ඈ කාරිය සැලංගේ ගහුවා වගේ ගහන්නේ දැනගනින් මේ පොල් බූරුව මොකද ඒක තෝ මාව අමරලා කාරිය සැලංගෙට ගහන්න ඕනේ ඒ සැලංගේ හයි කරලා තියෙන බූලිය තියනවනේ ඒකෙන් එකක් තොට මං පොන්නකෝ වරකෝ යන්න පොල් බූරුව මොකද යකෝවා දෙකක්වත් නැත්තේ තාම මේ පැත්තේ සුමනේ නම් අර කුටි ක අරගෙන ගියා උන්ට මොනවා වෙලාද මන් දන්නේ අප්පා උන් දැන්නේ වබුන්නේ නැත් මන් දන්නේ तो
ගෝගේ අර ගොසරෑව අර අර රාමණ්ඩි ගොසරෑව වගේ අර මාටියගේ මෙව්වා කොහමද බඩු නිකන් පට්ට කික්කේ රැදුනේ නේ ඈ නිකන් පලයක් වයන්න තොකි කික්කේ අයි උඹ නිකන් ස්පයිඩර්මෑන් වගේ නේ වා ඈ එහෙමද වෙන්නේ යව මාර නේ නේ ඔව් නේ පලයන් පල පලෙන් බත්තන් බඩේ වයින්න ගන්න තොකි බත් එකත් එක වංකරන පලයන් පලයන් අපේ ආතසීතලේ කොම්බ දැම්ම බෝතලේ අපේ ආතසීතලේ හරි හරි තල්ලු කරන්නේ මාරි අපේ ආතසීතලේ කොම්බ දැම්ම බෝතලේ අමේ අපේ ආතසීතලේ කොම්බ දැම්ම යකේ කණ්ඩ බඩගි නිබම් මොන හරි තියෙන දෙයක් කරගෙන ගින දමන්න පිරියා පොතියෝ මොකද බණ්ඩිකම් මේ මහසෝන දැක්කා වගේ බෙරියන් දෙන්නේ මේ බලනවා ඔයි මාළු හට්ටිය එක මාළු කෑල්ලක් බත් මුට්ටිය බත් ඇටයක් හරි හරි ඕක පූසා ගන්න ඇති ඉන්නකො මංගලකව අල්ලගෙන ඉහින් කඩේට ගිහින් කිරාගෙන ඉන්න. දැන් 500ට වැඩි නම් ඌ තමයි කාලා තියෙන්නේ. ඌව කිරන්ට ඕනේ නැහැ. මොකෝ ඌව කිරන් ඌට මන්ද පෝෂණ හැදිලා කියලා ත්‍රිපෝෂ දෙන්නට? ගේ ඉන්නනේ ඔඩ්ඩි මාසිනාල දෙන්නේ. ආන් උන් දෙන්නම කිරනවා කි. අම්මේ ඔබේ රස බත කාරා කොහමද ඉන්නේ අබඩ කට පුරවා ආර්ථික ප්‍රතිපත්ති හේතු කොටගෙන ඒ රුපියල උච්ච වචනීය වීම තුලින් ආර්ථික අවපාතයකට ගොදුරු වී එම හේතුව නිසා අපි දේශපාලන බලතියක් ගන්න ඕනේ. ඕ යස්. මුහුමේ ගම උලා කරන සභාවේ මෙම්බර් කෙනෙක් වගේ කතාව ඈ. ඕනේ නුගියට යකෝ මේකට මාර දේශපාලන දැනුමක් නේ තියෙන්නේ. මගේ ආදර අම්මා. මගේ ආදර තාත්තා. මේ කාන්තාවන් ලින්ද ළඟ නෑනේ දර්ශනි මොනතරම් සුන්දරද මොනතරම් ප්‍රියජනකද මොනතරම් හද කිටි කැවි යන සුළුද එදා පෙර රජ දවසේ රජවරුන් පවා සිය අන්තපුර ඇමේනි සෙට් එක පොකුණේ දිය කෙලින හැටි කටු පඳුරු හස්සේ සිට ගස් මුදුන් වල සිට බලා ආතල් ගත්තේ හැටි හන්දිය කෑවත් මට ගියා හෝටලේ ජාපාල මාමා මට කියා ඇති ඇති මතක් වෙනවා මගේ ආදර තාත්තා මට හරි ආඩම්බරයි නේ බං උඹට තියෙන ඉතිහාස දැනුම ගැන මේ 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 නවත්ත ගන්නවා තමුසේ කටව මේ හැමදාමත් උඹ ওই හීනෙන් කියවන වටුක මන්තරේ නවත්තලා ගිහින් ආන් අර තව එක්කම් මරි නැත්තං ඉතින් එතනගේ පොඩි කෙලිගේ දදියරෙද්ද නැන් ආවගේ අද මොකෙක් ගහරි මොකක් හරි අඳගෙන ඉතින් කිව්වහම ඵලයන් ගෝබං දැනටමත් ඕකා උණ පඳුර ළඟට වෙලා ගෑනු නාන දිහාය බල බල ඇති චක්කෝ අම්මා පල්ල මට මේ වෙලාවට තමයි මම මේ කතා පවත්වන්න තියෙනවා කියලා කිව්වට කෝබන් සෙනෙක කවුරුවත් නැහැ නේ අනිත් එක කෝබන් මෙතන ස්ටේජ් එක
නෑ නෑ ඩාලි ඇයි අම්මේ දැන් සිනක මගේ නැති හා ඔයාව කියලා දැනගත්තට පස්සේ සිනක වැල නොකඩී ඒවි මේ මේට වරේ ඈ බං ඇයි මේ කුඹුරු කෑල්ල තෝරගත්තේ මට කතාව පවත්තන්න අච්චර හොඳ ටවුන් එකේ පිටනියක් තියෙද්දි ඈ ඈ ඇයි ඩාලි ඔව් අම්මේ ඔයාට මතක නැද්ද ඔයා ඒ ඉඩමනේ අර රූපවගේ මගේ නම ලියලා දුන්නේ මමාර ඉපාර්ට්මන්ට් එකක් හදන්න මට අමතකුණා මට අමතකුණා මොකද ඕකට හේතුව මාගාව හිටපු ලේකම් කරලා 15කට විතර මං ওই වැඩේ කරලා දුන්නානේ ඔයගේ හොර ඉඩම් ලියලා දුන්නානේ මේ ගමේ ඉන සිල් සුලන් රැල්ල එක මේ කුඹුරයායි මැදට වෙලා ඔබතුමා කොසිප්පු බරල්ලයක් උඩ නැගලා ජනතාව අමතද්දි මිනිස්සු හිතයි ඔබතුමා සැබෑ ජනනායකයා කියලා අම්මා පගියන් මිනිතු එමෙ හිතයිද? ඒ වුණාට කෝබම් මගේ කතාව අහන්නේ මෙතන මිනිතු නෑනේ බං. මේ හරක් දෙතුන් දෙනෙකුට ඇර. ඈ? ඒ මොකද? අයියෝ ඩාලින්. ඔව් අම්මේ. ඔයා කියන කතා අහන්නේ මී හරක් හරි ඒවි. ඔව් අත්වේ. මිනිස්සු આવතින්. ඔයා කියන මී හරක් කතා අහලා ඡන්ද දෙන එකක් නැහැ. උන් ඔය ආපේකේ හරක් හරි කතා කරන්නේ. අහිට බලයන් උඹ. මට එනවා පාඩම් උගන්වන්න. මේ හරේ. දැන් මට උඹ කියහන් කොයියෝ. උඹ මේ රැස්වීමට සෙනග අදින්න බස් වලින් උඹ මගෙන් සෑහෙන්න ගාණක් ගත්තා. එතකොට අරක්කු දෙන්න, බත් පැකට් දෙන්න. ඒ සල්ලි වලට මොකද්ද කළේ ගියහන්? දැන් ගියහන් මට. නෑ නෑ මන්ත්‍රීතුමා. කට්ටිය දැන්නවත් මග එන නැති. මේ ගොයියෝ මතක තියාගනි. උඹ මට තව විනාඩි 10ක් ඇතුළත සෙනග පෙන්න්නේ නැත්නම් මේ මං බඳින උඹ අර විය ගහේ. අර විය ගහේ. තේරුණාද? බැඳලා මං ඒක ඉන්න වැස්සි මී වැස්සි ගෙදර ගෙනහිලා කිරි දුවා ගන්නවා. උඹගේ මී හරක ගෙදර ගෙනහිලා ඒකවත් කරගන්න බෑ. තේරුණාද? තේරුණාද? මේ වරේ උඹ වස්තුවේ ඊළඟ මගේ මීටිමට හොඳට සෙනග ඇදලා පෙන්නාම මගේ හිතේ හයියෙන් මගේ හිතේ සන්තෝෂයෙන් කතා කරන්න. ඒක කරනව නේද මගේ අම්මේ? වරෙන් යන්න. අම්මට දෙයක් කවුද මේ උදේම පස්සෙන් එන්නේ මේ මම පස්සෙන් ආවේ නෑ ඈ මම යන්නේ පාරේ ඔයාට ඔන්න මගේ පස්සෙන් එන්නේ ඈ මේ එකන් යන්නේ මේ පියසේන මාමලාගේද? යම් යම්. ගොයියෝ මේ ගමේ මිනිස්සු මට සෑහෙන්න උදව් කරලා තියෙනවා. ඒ වගේම උන්ටත් මම සෑහෙන්න උදව් කරලා තියෙනවා කියලා ඔබ දන්නවනේ. අර මගේ විරුද්ධ පක්ෂයෙන් ඉල්ලන සිරිපාලයා ඉන්නේ. ඌ යම් කිසි විදියකට දිනන්න හිතේ තිබුණා නම් ඊයර අපි ගහපු ගැහිල්ලට ගොයියෝ අයි ඡන්දයක් නෙමෙයි ඡන්ද කොලයක් දිහා බලන එකක් නෑ අම්මපා. මන්ත්‍රීතුමා දැන් අපි වෙන මොනවද කරන්න ඕනේ? කරන්න තියෙන්නේ මෙච්චරයි. රට ගියේ උන්ගේ, මෙරිච්චේ උන්ගේ නන් ටික එක්කව කරලා ලේඛනයක් හදලා, ඒ ඔක්කොම ඡන්ද ටික
මගේ චන්ද ලකුණ වෙන උරුලෑව ඉස්සර අපිට වැටෙන්න සැලසුව නම් ගොඩ එච්චරයි මන්ට එතුමා ඉතින් දිනවා කියන්නේ උරුලෑව ගියා වගේ තියෙන්නේ මොකද්ද මම කිව්වේ නෑ නෑ වැරදිලා කියවුනේ කොහොමත් ඉතින් මන්ත්‍රීතුමා දිනුව පෙරදුනා කියලා වෙනසක් නෑනේ කොහොමත් ඉතින් උරුලෑවෙක් වගේනේ වැඩ කරන්නේ මේ මන්ත්‍රීතුමා ඕ අද හවස 6:43ට ආප්පාරයාගේ කඩේ ළඟ පොඩි මීටින් එකක් තියෙනවා හ්ම් ඒක ඉවර වෙලා ආප්ප සංග්‍රහයකුත් තියෙනවා අම්මේ මේ ගොයියෝ ඔය ආප්ප කියන්නේ ගොයිය මහා භයංකාර දෙයක් ඔය ආප්ප කාලා කී දෙනෙක් එහාට මෙහාට පැන්නද තව කී දෙනෙක් පණිද කියලා කොහොමද දන්නේ මේ මගේ අර රහස්‍ය පුජ්‍යලික ලේකම්වරිය ඉන්නව නේද ඒකිට කතා කරලා කියපන් ඔය මීටිම කැන්සල් කරන්න කියලා මොකද ඕකේ ඔය වැඩේට හරි දස්සයි ගොයියෝ මේ ඇව්වට තරහ වෙන්න බෑ මන්ත්‍රීතුමා ඔව් දැන් දන්නේ නැති නිසා මං අහන්නේ ඔව් මේ මොනව සම්බන්ධින් ඉන්න රාජ්‍ය ලේකම්ටද ඕක කියන්න ඕනේ උඹර මොකටද ඒ වගේ गल मूस लिया बस गेम्बा मलपन लज्जा මම බක් කරන්නේ අයි මොකද මං කියන්නේද අපි අරතන තියෙන පොල්වත්තට පැනලා ඔව් ඔය ඔය මගුලක් කතා කරනවා පොල් නෙමෙයි තෝ දැන් මම ලිඳගාව හොඳ ආතල්යක් අරගෙන ඉන්න වෙලාවෙ තෝ හොඳම වෙලාවෙ ඇවිල්ලා කෑවා දැන් තෝ හදන්න යන පොල්වත්තට ගිහින් ඉවර වෙලා අර ගෑනුන්ගෙන් පොල්ලිලි බාවල කන්නද ඒකනේ මේ පොල් බෝරුව මම කියන්නේ හිතුවේ ජපානින් ආපු සමුරායි කාරෙද්ද නියං කාලේට ආධාර පිටින් තමතුරු ආධාර දෙන්න නෑ නෑ එහෙම එකක් නෙවෙයි මම්මේ ඌ මූ තමයි අලි සුන්දර කියන්නේ මූ නියං ආධාර දෙන්නේ නෑ බං පිස්සුද මූ ඔන්නංගර අපේ ගමිනේ මිනිහගේ ගැහරි ගලවගෙන කයි ඔක තාසන් ඉන්නේ කැලේ. ඉතින් තාසගේ මුනේ රවුල නැහැ. නැහනේ. ඉතින් ඒතර කැලේ බාපසාප්පුකුත් නැහැ. ඒකත් නැහැ. කවුරුත් අහනවද තාසගේ රවුල නැත්තේයි කියලා? මේ ඔයි. අපි නිකන් පොල්වත්තක් උඩින් ගියා කියලා තමුසේ මොන පදනමකින්ද කියන්නේ අපි සම්මත ගත්ත පොල් කඩුවා කියලා. සෙල්ලම දෙ කියහල්ලම ඔය මීමු දෙන්න මං කවුද කියලා දන්නවද? එයි එයි. තමුසේ කවුරු නැද්ද අපිට වෙලා නැහැ ඔයි. මේ තමුසේ බැලුම වැල්ලේ ගරිනා මුසු මුසු වල මේ උඩින් යන්න ඇද එන්න අයිය මුගේ සෙවල බෙරන කවුද මම මේ සෙවලියා යකෝ මම අලි සුන්දර යමකි මගේ ඔළුවට උඩින් කාක් එකක් ගියේ නෑ යකෝ හරි 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 ඒ උගේ තාත්තේ අරගෙන ගිහිල්ලා අපේ පිටිය ගන්නවන්න මාත් මොකද ලයිට් එකක් දාගන්න මොකද්ද? ගප්පයිනයි කඩෙන් බඩදී වැහෙන්න. ආ! ඒ ගැයිල නම් තියාගන්නේ බහරිද? අපි දෙන්නම් මේ ගමේ සම්ඩි ළමයි හරිද? මොකද? තාත්තේ බලා ගන්න ඕනේද?
මේ ඔය තත්තේ කොස් කට්ටකින් හිල් කල්ලා හරිද ඔව් ඉතුල්ලට හිතරලා ඔව් මීදෙන් නැරලා අපේ ගමේ කොල්ලන්ට රා බොන්න දෙනවා හරිද දැන් ඡන්ඩි ටෝක් කියන්න එපා ඔයම් බයන්න ඔමුදල් ඇයි ඔමුදල් ඇයි අතහඬ හොඳට හුරුයි මේ 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 අර ජහුට සේතන්ගේ කොල්ලෝ දෙන්න නේද ඔව් ජහුට සේතන්ගේ කොල්ලෝ තමයි ඔය බලා සෑහෙන කාලකින් දැක්කේ ඇත්තද කොහෙද වල ගිහිල්ලා හිටියේ ඒ හිටියේ ඒ කියන්නේ මෙයාගේ ඔළුව පොඩක් අප්සෙට් මේ ඊයේ ගැහුවේ ගල් ගල් ගයි ගල් කිව්වේ කියන්නේ මේ අර රවුම් විදුරේ නෑ නෑ ඒව නෙමෙයි මේ මුත්‍රාගල් මුත්‍රාගල් ලෝ මේ ඒක කුඩු කරගන්න අපි මේ දවස්වල මෙම්බර් කෙනෙක් හොයනවා මෙම්බර් මගුලකටද මං ගල් කුඩු කරන්න ඒකට හොයාගන්නේ කොහොඳ සාජන්කාරයෙක් ඔයාලා හරියන්නේ වැඩේට ඒගොල්ලෝ කුඩු කරගන්නේ දත්නේ අන්න ඒකයි හා අපි හොයන්නේ මෙම්බර් කෙනෙක් ඒගොල්ලෝ දිසා බාණී වට ගල්නේ මේ කලු ගල් කුඩු වට්ටම් වෙනවා බොරුවා ඔබ දැනගනින් මම මේ ගමේ මෙම්බර් ගමේ මිනිසුන්ට සත පහක පාඩුවක් කරලා නැහැ ඒ වගේ හැම ගේකටම ගිහිල්ලා හැම පිළිගන්නකටම ගිහිල්ලා ඒ මිනිසුන්ගේ දුක සැප බලපු වැඩගත් මෙම්බර් කෙනෙක් කොහමද දැනගනි ඔය එක දැන් ඔයාලා කියන්නේ ආලියම් බයන්නේ බගන්න මේ කී දෙනෙකුට රස්සාවල් දෙනවා කියලා අමාරුවේ දැම්මද අඩෝ අපි දැන් නැද අඩෝ තාත්තේ මේ ආව් පල්නතගේ තාත්තේ අඩෝ මොකද කොහෙද මේ කො අයියේ වයි ඔපි 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 දෙන්නට ගහන පයින් නම් බඩයි නේද ගහන්න දෙන්නගෙන හම්මේ අයියෝ කල්පනා මම්මි කල්පනා කරේ හිමලියෝ මේ වසවත්යෝ දෙන්න මගේ හේන කාබාසි ඉන්න කරයිද
හෙව්වයි තින් කියන්න බෑ. මොකෝ එහෙම දෙයක් ගැන හිතන්නේ? ඔලු ගෙඩි දෙකක් තියෙන එකක් කේ? මින්ට දන්නේ බත් ගිලින්නයි, කා බොන්නයි. එච්චරයි. කැත් උදල්ල කියලා හුරු එකක් කේ? මම හිතුවේ එමලියෝ මුන් දින්නට කසාදයක් බන්දෝලා දෙන්න. තොමසට විකාර දෝයි? තපුසේ ඒ කාලේ ඔය අමුඩ කෙටියක් ගහගෙන ඇවිල්ලා මාව අරගෙන ගියාට දැන් කාලේ කෙල්ල එහෙම ඉන්නේ. ඒ මං රා පදමට ගහලානේ ඔය ඒක සිද්ධ වුනේ. නැත්තම් බොලාව මං සහයට ගන්නවයි. උඹට කියන්න ඒ කාලේ තිබ්බ රා පංකාදුයි මං. ගහපු ගැහිල්ලට උතුර දකුණ මාරු වෙනවා. මම රොසෙලියා ගෙදර කියලා තමයි බොලාල ගෙදරට දින්ගලා තියෙන්නේ. මේ දැන් වත් පරණ හැරි නවත්තලා ඉන් අර දෙන්නට මොකද උනේ කියලා බලනෝයි. එහෙනම් ගිහින් තේ බින්දක්වත් කරලා ගෙනාපන්. ඉන්න මං තේ ටිකක් හදලා ඉන්න. මොකක්දයි බාටි පෙරන්නේ නිකන් හරියට අදින්න බැරි ලොරියක් අදිනවා වගේ නෝ විතර ඔගේ කයිය විතරයි ඇත්තටම එතකොට උඹ අති දාන්නේ ආතල් එකටද මේ අයි අපිට මේ වගාව කරලා ඔළුව උස්සන්න පුළුවන් නේද බං දැන් තෝ ඔළුව ගාගෙන කකුලේ ගැස්සෙද ඔගේ අම්මේ ඔගේ අම්මා මේකට කරගෙන යකෝ ඔය තියන්නේ ඔළුව ඔතන. ඔය ටෙඩිය මේක උස්සන්නේ නැහැ. ඔච්චරයි උස්සන්න පුළුවන්. මොන මල කරුමයක්ද මේක? මේ සාමාන්‍ය දැනීම බින්දුවයි අයියේ. පුක්කිටා. යකෝ, මොවගේ මම ඉස්කෝලේ ගියේ නැහැ වා. මේ මයිනෝ නිකන් සාමාන්‍ය දැනුම ගැන කතා කරන්න. නිකන් පළයම්ම යන්න. බටත් අම්මප පොඩ්ඩ වැලියෙන්න බෑ තද වෙනවා නිති ඔල මොට්ටලයා බට හරිසස් තද වෙලාද තියෙන්නේ අයියේ මෙන්න මේක අහපන්කෝ දැන් අපි තාත්තා අවුරුදු ගානක ඉඳන් මේ හේන කොටනවා මේ සූපින් වගාව කරලා ඒක රුපියල් 100ක් වෙන්න පුළුවන් බෑනි ඒකයි මේ මම් බඩබඩි අයිඩියාවක් දෙන්නද හෑ දැන් උඹ හදන්නේ මේක විකුණන්නද නැත්නම් උගල් තියන්නද හදන්නේ කියපන් කියපන් නෑ බෝලේ එහෙනම් අපි මේ මුළු වත්තම සුද්ධ කළා ඔව් සුන්නත් දූලි කළා හා අපි මේක හිතමු ආ තයිලෝක විජය පත්‍ර තයිලෝක විජය පත්‍ර මේ මාස තුන යනකොට මොනරුයි ඉල්ලලා එන්නේ කොහෙද මේ යන්නේ මං කොහෙ ගියම් තමසට මුකු මං යන්නේ නැතන් තමසට කියන්නේ අප්පේ නෑ නෑ නිකම් මං ඇහුවේ ඉතින් ගමේ නංගිල එහෙම යනකොට ඉතින් අයියලා වශයෙන් යුතුයකමක් තියනවනේ අහන්නේ ඒකයි හා මේ නගරික නග ඔය අපේ අයියා ගමේම ඉන්න ගෑනු ගැන හෙව්වට මං ඒවට නෑ මේ අමාරි අයියා හා මම මේ ඔයාව මුණ ගැහෙන්නමයි කියලා උන්නේ ඒ මොකද කාරණාවක් තියෙ කියන්ට කාරණා ටිකක් මෙතේ ඉන්නකෝ මට තනියම යන්න නිකම් බයයි බයයි වගේ ඕයි තමසෙත් එනවකෝ යකෝ මොන වන්න මන් නටන්න හදනවද දන්නේ
හනුමවන්නවද නැත්නම් වෙන මොකක් හරිද දන්නේ. ඒ පළයන් පළයන් මේ හැබැයි පරිස්සමෙන්. සතා නරකයි. භයානක සතෙක්. හරිද? මේ ඉන්න ළඹ ගන්න දන්නේ හදන්නේ. පළයන්. වා කොහෙද මාත් එක්ක? හා. හා. අඹ ගන්න මගෙන්. රහත අත තියන්න දෙන්නේ. හා. මේ හරි හරි. පළයන්. ඔන්න ආවා දෙයින් කියන දෙයක් කියන එකයි ඇත්ත හෝ ඒ ළඟට තිබුණ කිසි කෙනෙක් නෑ අපි අයියා බලන් ඉන්න ඕයි මේ හා අමාරිය අයියා ඇයි මතකද ලැජ්ජයි වගේ ලැජ්ජ වෙන්නේ නෑ කිල්ලේ වක්කදී කෙඩුවා ගියා උන් ඔය කියලා දාන්නකෝ මොකක් හරි කේස් එකක් කවොත් පස් බෙදලා අපිට මහමු අමාරිය අයියා ඇයි පටි මං ආසයි ගංගාවට වෙලා බහිනව බලන්න ගංගාවට වෙලා ඉර බහිනව බලන්න ඉතින් බලා ගන්න කොහොමද මම මොකටද යනවා ගිහින් බලා ගන්න එහෙම නෙමෙයි හෑ ගංගාවට ගිහින් අමාරිය අයියාගේ උකුළු උඩින් ඔළුව තියාගෙන මට තේරුණා මියා හදන්නේ මගේ උකුළු උඩින් ඔළුව තියලා මට කියලා තඩි බලා ගන්න ඒව තහුවේ මම එන එතකොට යාද පුළුවන් මගේ ඔළුව සිනීදුවට අත ගා ගන්න ඒ ඉසි කුඩිච්චියක් දාලාද එහෙම නැත්නම් තෙල් දාලාද ඒව නැත්නම් නිකන්ද එහෙම නෙමෙයි කියන්නකෝ ඔයා මාර විහිළුනි කරන්නේ. නේද හොලි ගයිදා. ඊට පස්සෙ ආ හොලි ගයිදා. මං කැමති ඔයාට. අනේ මට ලැජ්ජයි අනේ මයි යනවා. කැමති. කැමති. යකෝ අයියේ. तो मनोदय को ओहे होयान्ने मम मेहे यको मम दन्नव तोतने इन्नवा कीला मम बेलुवेम लिस्सले वटनद कीला यको मंग लिस्सले वटन्न तो हितवद मम हितिए पासि गोडक उडे कीला पोल पूरवा माव गेलिन करा यको हे यको तो हम दाम नगनिका बलन्न एविल्ला एनो वेलावट मन तोके पत्तेन इन्नोनद उबे उब वटनम अलल उसले गेलिन करन्न अम्मा कवद यको මේ ඔයි මේ තේනවාකෝ ගිහ බලනවාකෝ අර කොල්ලෝ දෙන්න මොකද කරන්න කියලා වෙලාකට තේන අනිත් පැත්ත හරවලා දන්නේ මේ මගේ කොල්ලෝ මං වාගේම දක්ෂයි උන් ලස්සන්ට වලේ කරලා ඇති ඈ යකෝ කියනකොට මත් එන්නේ මං දවස් දෙකක් ගන්න වැඩේ මුන් වරුවෙන් කරලා දෙන්නටම මහන්සි පාටයි ආපෝ අම්මේ या के कान में बैठेगी नहीं ताते देने का दुन्ना एसटी हेलेन आयत ताला कोई शुद्ध है दुन्ना का घर पलक में तो न देने का सोम पिटने एक पगी ओ बोला है इन्हें तो मुकुट खले अम्मे ओए दासला बुआ रकमे के हिटोलारियन ने अम्मे आप ही ने कहीं लंग बोला कि अन्य हवाल दिया खींचा वांडे माले हो තාත්තට වැඩේ තේරුණා. ඈ. හ? උඹලා මොනවද මගේ වගාවට කරේ? ඈ මේක පාට කියන්නේ බෑ අම්මේ. අපි කලේ මොලේ ඇති වැඩ. හා. අර විස්කෝතු જાතියක් තියෙනවනේ කාපුවම මොලේ වර්ධනය වෙනවා කියලා. ඈ. අන්න ඒ වගේ මොලේ ඇති වැඩක් තමයි අපි කලේ. ඔව්. මේ මට පැහැදිලිව කියපන් උඹලා මේ ඉඩම කොටස් කරලා විකුණවද? එහෙම නැත්නම් කාට හරි බදු දුන්නද කියලා. මොකද කරේ නෑ ඉදම හතර මාවේ කනුට ඉතුරු වෙන්නේ නැරලා අනිත් පැලෑටි සීලුම දේවල් අපා හොටා ඉවත් කළා ඈ ඒ කියන්නේ උඹලා මේ මගේ ඉදම විනාශ කරා
ඔක්කොම අයින් කරා. ඔව්. දැන් පැහැදිලි සිංහලෙන් කිව්වේ ඒක තමයි. මොකද තවත් භාෂාවකින් කියන්න ඕන තාත්තට. ඇයි අප්පා? අතේ ඉන්නේ කාලහමාරයි. මොකද උනේ? මෙච්චර කල් අවුරුදු ගානක් දාදුක් විතර හදන දින බත් බොරුව දෙන්නේ අපි. තොපි වලවල් දෙකක් කපලා අපි දෙන්න දාලා වහපියව්. එතකොට සේරම කම්මුතුයි. වලවල් දෙකක් හරලා හරියන්නේ. වලවල් 400ක් හරන්න ඕන. ඊට පස්සේ අපි ඒක හිතවනවා. සයි ලෝක විද්‍යා පත්‍ර. කොහොමද අපේ ශෝකරි මොලේ? අලබදල කාලා හරියන්නේ නැහැ. ඈ මේක යමුනාම කරොත් චයිනිස් කන්න බලවා. චයිනිස්. මං හිට උදේ හේනට යනකොට මං හදපු ඒවා ඒ විදිහට වත්තේ තිබ්බේ නැත්තම් ඈ මම තොපි දෙන්නව පමියෝ ගැට ගහලා හිටපු ලං දෙකේ එල්ලනවා දැන් පලයෝ යන්න පලයෝ පලයෝ කිව්වේ දොබිය මට උදේට අන්නේ හරි දැන් ඡන්දේ ළඟයි ඒක තේරුම් ගනේ උඹ මං ගැන ආලප කරලා ඡන්දේ වැඩිපුර වැටෙන ක්‍රමයක් හදලා හොඳ කතාවක් දැන් මෙතන කරන්න ඕනේ උඹ මගේ මාධ්‍ය ලේකම් තේරුණාද කතා කරා නේද මමද ආදරණීය සහෝදර සහෝදරියනි අපගේ මේ අලිසුන්දර මැතිතුමා මේ පාරත් රට උලා කන පක්ෂයෙන් උරුල් ලෑවා ලකුණින් මේ පාරත් ඡන්දයට ඉදිරිපත් වෙනවා මේ මැතිතුමා මේ තාක්කල් කළේ හොඳ වැඩ ඒවා කිහිපයක් මං ඔබ තමුන් නාසලාට කියන්න මෙතුමා අම්බාන පගාව ගහලා අක්කර 50ක පොල්වත්තක් ගත්තා ඇත්ත වශයෙන්ම කියනවා නම් මෙතුමා ආණ්ඩුවේ රස්සාවල් ලක්ෂ ගණන් වලට වික්කා ඒ වගේම අනුන්ගේ දේවල් කඩා වඩා ගත්තා ඒ විතරක් නෙවෙයි ප්‍රබල මරකල්ලි සමාජිකයන් ළඟ තබා ගත්තා වගේම අන්තපුර මෙන්න මේකයි මිත්‍රවරුනි මේ මගේ මාධ්‍ය ලේකම්ට ඊයරෑ පොඩ්ඩක් වැඩි වුණා ඒ වෙරිවිල්ල තාම තියෙනවා යාගේ ඒකයි මේ කරදරේ වුනේ මේකයි මහ ජනතාවනි මිත්‍රවරුනි මම මේ ගමේ කොල්ලෙක් ඒ වගේම හොඳ මිනිහෙක් මම දන්නවා මොකද්ද කරන්න ඕනේ කියලා මේ සමාජයට දායාද කරන්න ඕනේ මොකද්ද කියලා මම දන්නවා මං කාටවත් කිසි දවසක හිරිහැර කළා නැහැ කරදර කළා නැහැ ඕන්නම් මගේ රෑ පෝස්ටර් කපපු අපේ ගොඩවැල් කපපු කොල්ල තුන් හතර දෙනෙක්ගේ අතපය කඩලා පැත්තකට දැම්මා වැරද්දනේ දඬුවම් කරන්න ඕනේ ඒක තමයි මගේ තියරිය මිත්‍රවරුනි මම කියන්න සතුරුයි ඔබතුමාලට මගේ වචනේ කතා කරලා කරනවා කිව්වොත් කරනවා ඒක තමයි මගේ ක්‍රමේ තඹ සතේකවත් බදුකරක් අපි මහ ජනතාවට දීලා නැහැ අපි දෙන්නේ නැහැ කියලා දේ කරනවා එහෙම නේද මේ මේ ගාලි ඔයාල කොහොමද බදු බර වැඩි කරන්නේ තඹ සතේ වලින් නෙවෙයිනේ කුපියල් වලින්නේ ඒක කොහොමද ජනතාවට බදු බර වැඩි වෙනවා මේ ගොංගහා මේ මොකද්ද බං වරල බං යන්න යන්න බෑ මොකද යා මාව දෙක්ක මෙම්බර් එන්නේ මින් මට ඔයාව දැක්කම නිකන් පිට ගැස්ම වගේ එකයි යෝ පිට ගැස්ම පිට හදවත තියෙන පිටේද බලන්න මොලේ හිටගෙන නවද කුංගුටි තියෙන එක මේ මගේ හදවත තියෙන පිටේ ඕ හැබැයි අපි අම්මා ඉඳගෙන කිව්වා තෝගේ මොලේ තියෙන වාඩි වෙන තැන කියලා ඕ මේ ඔයා ඔය ගමේ රාරක්කු බිබ්බිය ඇවිදරි දින්න නැතු රස්සාවක් කරන්න ඔයාට කියන්න හිටියේ මම රස්සාවට මේ එන පාර මෙම්බර් තරගෙට මම තරග කරනවා ඕ යස් හෝ මෙම්බර් කෙනෙක් වෙන්න ඕ මෙම්බර් කෙනෙක් වෙන්න ගොඩක් ඉගෙන ගන්න ඕනි ඔය අයියා ඉස්කෝලේ තියා ඉස්කෝලේ මායිමටවත් ගිහින් නැහැනි ආ දැන් ඔය ඉන්න තරමක් ඉන්න මෙම්බර්ලා ඉන්නේ ඉගෙනගෙනද මැටි මෝල්ලුනේ ඉන්නේ හා ඒක නිකන් මාත් ඉන්නේ ඕ
හරි හරි එක පෝස්ටරයක් නෑර ඔක්කොම තාප්පවල දිගට හරහට ගාපන් ටවුන් වල ඔක්කොගේ හොඳද ආ මන්ට තමා තේක ගෙනව ආ තේක ගෙනවද හොඳ හොඳ පොඩ පොඩ ඉඳගෙන ඉක මෙතන ආවා මිනිස්සු බොහොම සන්තෝෂයෙන් ඇති නේද මං ඡන්දෙ ඉල්ලන හින්දා මිනිසු කෙසේ වෙතත් මන්ත්‍රීතුමා ගමේ ඉන්න හරක් දෙකට බොහොම සන්තෝෂෙන් ඉන්නේ හරක් හරක් අය මොකද මං හරක්ගේ ගව ඝාතනයේ තහනම් කරපු හින්දාද නෑ නෑ මන්ත්‍රීතුමා ඒ ඔබතුමාගේ පෝස්ටර් ටික හින්දා මේ මං මේ පෝස්ටර් වල ලස්සනට ඉන්නවද ෆොටෝ ටික එළට තියෙනවද ඉන්නවා ඉතින් ආය මොකද අමුතු ලස්සන පෙරේත බැලුම දාගෙන ඉන්නේ හරියට නිකන් මීවදයක් ගිලින්න වගේ යකෝ ඒ මගේ අව්‍යාජ අවංක අචල සිනහව තේරුම් ගනින් ඒක වැරද්ද තියෙන්නේ තෝ බලන විදිහ මට කියන් ඔය හරක් සතුරු වෙන්නේ නැහැ කියලා මේකයි මන්ත්‍රීතුමා මේ දවස්වල ගහන ගහන පෝස්ටර් ටික අතුරු දහන් අපි ගිහිල්ලා බැලුවා මේක විරුද්ධ පක්ෂියුන්ගේ වැරද්ද කියලා උංගලලා මේකයි මන්ත්‍රීතුමා බැලින්නම් තමුන් නැහැගේ පෝස්ටර් සේරම හරක් කනවා අන්න ඕකයි තත්තේ වහාම ගිහිල්ලා හරක් අයිතිකාරයන් දාපන් හිරේ මැතිවරණ නීති උල්ලංඝනය කළා කියලා ඔය ගොන් හතරවරන් වැඩ කරන්න ගිහිල්ලා තමුන් නැහැට හතර ගාත දාලා වැටලා ඉන්න වේ එතකොට ගමේ ඉන්න මිනිස්සු ඡන්දෙ දෙයිය මේ උන් මට ඡන්දෙ දුන්නත් එකයි ඡන්දෙ නොදුන්නත් එකයි උඹ දැනගනින් ගොයියෝ ඡන්දෙට පවුවදාට මං කොහොමත් මෙම්බර් එච්චරයි විරුද්ධ පක්ෂයේ සිරිපාල මහත්තයා බෑලම වැඩ අම්මපා මිනිහා කච්චර රාමෙට වියදම් කරනවා හා 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 අන්න මේ පලාතේ රැස්වීමකුත් තියන්න හදනවලු ආ එහා ගමේ අමාරිස් කියලා ගොබ්බෙක් තමයි ඔබතුමත් එක්ක මේ පාර තරග වදින්න ඉන්නේ අන්න ඒක පොඩ්ඩක් ඔය අමාරිස් කියන ගොබ්බයා කවුද කියලා පොඩ්ඩක් හොයලා බලන්න ඒ වගේම තියන්න ගියාම පුළුවන් නම් මේ පැත්තේ ඡන්ද මෙහිටම හා මේ උඹ දැන් ගිහිල්ලා මගේ සුවට කීකරු ලේකම්වරියකට පොඩ්ඩක් මාව හම් වෙන්න එන්න කියපන් දැන් බලන්න මේ උඹ ගාව දැන් සල්ලි දිනවද මට බෑ ගිහිල්ලා පීචන් වෙන්න ඔව් හරි 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 මම නගරිකාට පොඩි ඇඩ්වාන්ස් එකක් දැම්මා වරෙන්කො යන්න එහෙනම් අපි රටේ වයින් මොම් අර හතරස් බෝතලේ ඒවා ටොප් බඩු සුප්‍රීට වෙරි වෙනවා බා කොහොමත් ඉතින් තොට වෙරි වුණාම තෝ කොහොමත් වෙන්නේ හතර ගාතෙන්මනේ තෝ ඉතින් උදේට බෝද්දන්නේ බල්ලු ඇවිල්ලානේ ලෙව කාලා ආ එතකොට තොට බීල වැඩි වෙලා එක එක තැන්වල වැටුනම තෝමම කරේ තියන් ඉන්නේ ඈ හරි හරි ඒකට තමයි වාදමන් තොට මං අරන් දෙන්නේ ආ යමංකෝ යම කවුද කවුද උඹලා කවුද උඹලා බුලට මොකද මේ වෙන්නේ अरे हरे
බඩියුර වෙන්නේ නැහැ යමන් පොඩ්ඩක් බලලින්න පොඩ්ඩක් මම හිතුවා කියන්නේ මේ පොඩි සද්දයක් දාන්නද වා අනේ අඩෝ තනි මිනිහෙකුට ගන්න ලැජ්ජ නැද්ද කට්ටියකගේ අපි අයියම් මරබයට කෑ ගහනවද එහෙම නැත්තම් ඡන්ද කමට කෑ ගහනවද යන්නේ බය ගුට ගන්නනේ මොන මොන අර හොරේ තම අතිනා ඒ අදර්බියෝ එන්නව බය ලොකු උදව්වක් කළේ මන් තමයි අර එහා පැත්තේ අර අක්කරපණ ඉඩමේ අයිති මුදලාලි හා මම මේ ඉඩම බලන්න යන ගමන් ඕ අර පාර මඩ වෙලා තියෙන හින්දා ඕ වෑන් එක දාලා මම මෙහා පැත්තේ පාරෙන් ආවේ ඉඩමට යන්න හා එතකොට තමයි මුම්මා මංකොල්ල කන්න හැදුවේ මංකොල්ල කන්න යවද අම්මට උඩියකෝ ඔය ළමයි මට ලොකු උදව්වක් කළේ ඒව සුළු දේවල් අපිට ඒක අපි යන ගමන් කරන දේවල් ඔවා මම මෙතන රතන වෙන්නුවේ නේ පේන්නවනම් නේ බං නැත්තම් මේ ළමයි මේ කොහෙ යන ගමන්ද හන්දියට යනවා නේ බං ඔව් හන්දියට යනවා හා කිදරට ඕන කරන කලමනා එහෙම ගන්න වෙන්න ඇති නෑ 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 පොඩි වීදුරු දෙකක් ගන්න එන්න දෙන්නත් එක මං කියන්න හා කැමති නම් ඔය ළමයි අපේ ගෙදර යන්න හා මං කොහොමත් ඔය ළමයින්ට සලකන්න තමයි හිටියේ මේ ගම් වල තියෙන ජරාව වගේ නෙමෙයි ඕන කරන ජාතිය දෙයක් අපේ ගෙදර තියෙනවා මං ඔය ළමයින්ට උදව් කරන්න කැමති ඔය ළමයි මට ලොකු උදව්වක් නෙමෙයි මේ වෙලාවේ කලේ අපි කරලා තියෙන උදව් වල හැටියට නේ බං යංගෝ යං තමයි තමයි මොකක්ද කරන්නේ ඕන මගුලක් වෙන්න කියලා යමන් යන්න බං මේක ඇවිදින සල්ලි ගන්න කොහෙද ඕ මට පේන්නේ මේක ඇවිදින බැංකුවක්ද කොහෙද ප්‍රශ්නේ තියෙන්නේ මගේ නගරිකව දාලා යන්න හිතන්නේ බං ඒ මොන නැගනිද බං දැන් සල්ලි තියෙනව නම් කෙල්ල මළු ගණන් ඉන්නවා පිස්සු කතා කරලා එහෙමද ඔව් ඒ වුණාට වව්ව හයි කුයන්කු දැන් මෙහෙම තියන්නේ දැන් ඉතින් එක එක වඳින්න අපිට නෑනේ බං යමන් ඔක්කොම දෙනවා කිව්වනේ කලබලේනේ මරේ යම් මොකද කියන්නේ ඕගොල්ලෝ සාකච්ඡා ඉවරද ඉවරයි එහෙනම් ඕගොල්ලෝ මාත් එක්ක යන්න කැමති කැමති එහෙනම් යන්න යන්න ආ යන්න යප්පේ මාර වැස්සක් තියෙන්නේ මේ මගේ දුව කාණිය. එයා ටිකක් වුණා තමයි. ඒ කියන වැඩද තා? බෙහෙත්? බෙහෙත් මොකද? එයාට ඇති අසනීපයක් නෑ. නෑ නෑ. යා නටන්නේ නැත්නම් අර මොහිනිය වගේ අර මෙහිම ගල ඔලු දාලා ඒකයි. අර මගේ වාහනේ තියෙන බෑග් එක ඒක ගිහින් ඔෆිස් එකට දාපන්. අයියෝ ඩඩා මොකද්ද කළේ? අයියෝ කොහොද මේ? සෝමාලියාවෙන් තරම් ආවේ. Please this buggers dada. මේ ළමයි බොහෝම වැදගත් ළමයි. කොළඹ නේද ඩඩා ගියේ? ඇමෙසින් යනවා කියලා කිව්වේ නෑනේ. කොහෙන්ද මේ බෑග් එක දෙන්න ආවේ? මෙයාලත් කොහොමද ඩඩා දේශපාලනය කරන්නේ? මෙයාලා නම් හොඳක්
ගේ කපුට එලවන්න. පුතාට මේව තේරෙන්නේ නැහැ. දැන් යන්න පුතා ගියා සුදැන්. ඔය ළමයි දෙන්න වාඩි වෙන්න. හා. මම උගලන්ට මුණ්ඩ මොන හරි අරගෙන. හා. හා මේ. කර જાතියක් නම් වඩා හොඳයි කිවි. ඔව්. හොඳයි හොඳයි. වාඩි. Why? මුළු සරුවාගේ මොතාගෙන විනිලෙන්ජයි ඕරියනේ මොට්ටික 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 ටික චෙක් කරලා බලලා ගියාම කෝ අපිට මේ පාර ඡන්ද කීයක් විතර වැටේද කියලා අපිට වාසි වෙයිද කියලා පොත්වල නම් තිබුණාට මිනිස්සු ඡන්ද දෙන එකක් කිය ඔය පොත් නම් තින්නේ ඕන තර හ්ම් ඒකත් එහෙම දෙකනේ මේ කෙල්ලේ මගේ ඔළුව පුපුරන්න වගේ කැක්කුමක් එනවා බං මේ මගේ තට්ටි පුපුරලා ආපහු කෙස් වැවෙන්න එනවද දන්නේත් නැහැ මොකද මට ඉහෙටි වයසක් ගේ ඔයා කියන බොරු වල හැටියට එහෙම වෙන්නනවත් දන්නේත් නෑ. උඹේ ඉන්න ඔළුවට පොඩි මසාජ් පාරක් දැම්මා නම් හරි බං. එතකොට මං දන්නවා මගේ මේ ඔළුව කැක්කම තුස්මීන් භූත වෙලා යනවා කියලා. අම්මපා. හා නේ එහෙනම් මගේ අත්ගුණේ වෙන්නේ නැති. මේ මගුලක් කියන්නේ නැතුව නැගිටලා හිල්ල මගේ ඔළුව පොඩි මසාජ් එකක් දීපන්. स्थिर औद्योगिक रहस्य लेखन वर्गीय अनिवार्य पत्कर ඇත්තට
මට හැබැයි පොඩි බයිකුත් දෙන්නවා. හැමදාම ඔයාගේ මෙහෙම ඔළුව මිරිකන්න ගිහිල්ලා ඔයාගේ මොලේ දීවලා යයිද දන්නේත් නැහැ. ඒක අරදෙන් දිය වෙන දෙයක් නෑ බං. මේ ලාකටත් ඔක්කොම දිය වෙලා තියෙන්නේ. මේ නැත්තම් මේ පාර ගන් සභා චන්දරී ඉල්ලයිද බං මං. කෙල්ලේ මගේ දිව ගිලෙන්න එනවා. ගිහිල්ලා පුදු ජූස් එකක් හදාගෙන වරෙන් අම්මේ. පලයන් වස්තුවේ. හා අයියෝ මන්තිතුමා අපි ඉවරයි. ඇයි මොකද්ද? ගම් වතුරක්ද? සුළු සුළුකක්ද? කුණාටුවක්ද? එහෙම නැත්නම් කාන්තාවක් හේවලු කොටලාගෙන මේ තරගාවලියක්ද? මොකද්ද? මේ මොන මගුලක්ද මෙයා කතා කරන්නේ? මේ කියන මගුලක් කියහම් බන් නිකන් තෙපර බාන්න නැතුව වැල්ලට අරන් නැතුව. හ්ම්. චන්දේ කල් දාලා ඔයි. දුව අපි මේ කැම ගන්නයි හදන්නේ. එනවා. දුව මේ ඉන්නේ සුවාරිස්. මේ මියා. මියා තමයි එයාගේ මල්ලි අමාරිස්. මේ ළමයි දෙන්න නැත්තම් මම අද ජීවතු මතරත් නැහැ. මේ ළමයි මට ලොකු උදව්වක් කළේ. පට්ට පට්ට උදව්වක්. අයි ඩඩා මොකද උනේ කරදරයක් වුණාද? ඒක තව මම පස්සේ කියන්න. දැන් කෑම ගන්නකෝ. අනේ මන්දෝයි දරුව දෙන්න කොහේ ගියාද කියලා මං කොල්ලුනේ කොහේ ගියාද දෙරේ ගන්න නැත මොකෑ බම් මේ මූණෙල්ලගෙන හරියට නිකන් ළඟකදී පත බෑවිච්ච වැලගිඩියක් නෑ මේ අමාරි සයියලා ගියාතක් නැතුවලුනේ ආ හේකද මේ මං හිතුව මේ වෙන මොකක් හරි කිය මේවා ඉතින් වැලකෙදී උනේ උන් දෙන්න ගමේ ඉන්නකොටම නේවා මං දන්න වැලකෙඩියක් නෑ මං ආයේ මේ ගමේ එකෙක්ට කරදරයක් ඇයි ගුවන් බලලා යන්නේ නෝකඩෝ හදා වදාගත් අම්මට අප්පටවත් නැන්දි රුදාවක් නෑ කො මේකිට තියෙන අනේ මයියනෝ යන්නේ මේ නගනිකෝ ඒ කාලේ තමයි ගමේ කපුටන්ට ගමේ වැලගෙඩි කීවේ දැන් කාලේ ගමෝයි කපුටෝ මෙහෙ තියෙන වැලගෙඩිත් කාලා ඒ ගමට ගිහින් ඒ වැලගෙඩිත් කාලා වරකත් කාලා තමයි එන්නේ නේ නේ කට පියාගෙන ඉන්නවා අපරාධ කියන්නේ බෑ. ඇයි මේ ළමයින්ට මරුවට ගොඬ පුළුවන්නේ? මයා සිරාමි. අම්මවා අපේ ළමේ අම්ම දෙන්නත් එක ගන්න පුළුවන් පොරවල් දෙකක්. අපෝ බේබි ලොකු මහත්තයා තැබෑරුම් දෙකක් කොහෙන් ගෙනල්ලද මන් දන්නේ බොනවා බොනවා ඉවරයක් නැහැ හරියට හිල් වෙච්ච කලයකට වතුර පුරවනවා වගේ කනසෝමා වැද්දෝ වගේ තුමල හැටි මගේ යාළුව දැනගත්තත් පටි රෝල් මල්ලවල කණ්ඩ පුළුවන් තරම් සල්ලි මං ගාව තියෙන අම්මවරිය මගේ සල්ලි එක තැන තියාගෙන ඉඳලා මට නිකම්
පිස්සු වගේ. මං ඔය ළමයි දෙන්නව කෝටිපතිව කරන. හෑ? කෝටිපති. ඒ අම්මව ගියාම අපි කෝටිපති කරන. ඔය කොනේ යාකොල දෙන්නව මං කෝටිපතිව කරන. මාමරිස් ඊ බලා මෙච්චර කල් කොහෙද බා මක බෑවිලා හිටියේ යකෝ මේන්නේ අමර් සිං ඈ මම සුවර් සිං ඈ ආ බලා මේ පංජාබ් වල ඉඳලා එන ගමන් එන්න මොකේ බයිස්කෝප් එකක් මත හදන වෙ මේ තව තෝ එක වචනය මෙතන කතා කරෝ तोगे मम होम्ब टेलीस्कोप करनो हरि दे बड़ो अभी दे ए मुखद बांगे गल्लेल पड्डा खिने बांग कलबल वेन्ने तू गल्लेल ने बड़ो मिता गल्लेल प्रयोजने मलपा हां ए बला हां ए याको मेके में इन्ने अंगारु लोकेन आपु एकेक वगे नोवे අංගාරු ලෝකෙන් ආපු එකෙක් නෙවෙයි මේ ඉන්නේ උඹමයි මිනිහෝ උදේ ඉඳන් රෑ වෙනකන් රා බීලා 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 තෝගේ මූණ වකුරු වෙලා තියෙන තේරුණාද ඉස්සර ළමයින්ට බත් කන්න බත් කරන්න ඕන වෙනකොට ඈ බිල්ල එනවා කියලා කියනවා බිල්ල එනවා ඈ හැබැයි ළමයි කවදාකවත් බිල්ල දැකලා නැහැ ඒ උනර බත් කවන්න පුළුවන් ඈ තෝගේ මේ පින්තූරේ පෙන්නුවම කිසි කරදරයක් නැතුව ළමයින්ට බත් කවන්න පුළුවන් ෂෝ බිල්ල මේ බලන්න බලයන් දැන් නාගෙන රොද්ද රවිතල වරෙක් තොගේ මුණ තමයි ඒක තිබුණේ බලයන් ගිනි කියලා සුවාරිස් බෑ උඹ අමාරි බලයන් ගිනි බලයන් ගිනි හොදි ගන වරෙක් බලා ගමුකෝ ආ බැලව yes yes what do you think about that yeah yeah මේ 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 මහත්තුරු මේ පලාගෙන මල්ලි අමාරි ආ මේ එමණියෝ උඹ ඒරොප්පේ ගින් දාවේ එමණියෝ මෙහෙවරින් මේ කොල්ලෝ දෙන්න ඇවිල්ලා මේ මොකද මුස්තින්නක වෙලා තියෙන්නේ සීවාන් දෙයි හාමුදුරනේ උඹලා දින කොහෙද අසුරු සමක් වෙලා හිටියේ හා 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 යමල්ල යමල්ල ගේ ඇතුළට ගිහින් අනේ මාගේ පොඩි පුතේ වරෙල්ල වරෙල්ල මාගේ පුතේ අම්මේ උඹලට මොකද මේ උනේ යමන් අපි ආවා මියෝ අපි ආවා हमारा वो नहीं है टू हॉट यस मैं आई मैं आपे अनिवार्य में आपे गे खादला अपने पैलेस का खादन
Italian style එකට. Yes, yes, sir. And then Julga send around Mr. Blood. Okay? Let's try then the party bears. Yeah. Hurry, hurry. Danny, come soon! Anni vandha bhai. Ayyo, daddy! මොකද යකෝ සෝරි තාත්තේ අනේ මේ මොකද්ද මේ අයියෝ ගිනිනේ බෑ තාත්තේ මේක මේ උඹලේ අම්මා පණ්ණන් එන දවසේ දෑවැද්දට ගෙන අපේක මේක දාලා යන්නේ කොහොමද තාත්තේ අපි අනතන තියෙනවා තාත්තේ ඔට්ටපාලු බෝලේ ගැහුවම නිකන් තුන් හතර පාර උඩ යන සයිස් එකට බම්පෙන මෙට්‍රස් ඇඳන් ඔක දාලා යන් අයියෝ ඔක දාලා එන්න පියා මේ කියන දේ අහන ඕකෝයි ඔක තියා එන ඉන්න යන්න එන්නකෝ යන්න ඔක දාලා මොකද්ද කරන්නේ පියා වාහන ලොකු පඩියක් එහෙමත් ලැබෙන්නේ මාවත් මොකට දාගන්න හොදේ මමගෙන ඇනනේ යෝ අමයි සිස්ටර්ලෝ ආයිතින් ගන්නෝ ඔයා විතරක් නෙමෙයි අපේ නෑදෑයෝ අපේ වැඩකාරයෝ අපේ වල ඉන්න බල්ලෝ පුසින්දම්ම අපි තානාධිපති උපදේශකවලට දාගමු ඕ ඒක හරි පිට මිනිස්සු හදනට ඉස්සෙල්ලා ගෙදර මිනිස්සු හදන එක තමයි දේශපාලන නියම න්‍යාය මේ ඔයාට හොඳට නටන්න පුළුවන් නේද? බැරිද මටත් ඔය අඩියක් දෙකක් උගන්වන්න? චියා අඩි නෙමෙයි යන්නේ ස්ටෙප්ස්. දැන්වත් ඔය ගොඩේ බාසව අතාරින්නකෝ. හා ඉතින් මට වැරදි වුණා. ඔයාලට කියලා දෙනව නේද? කියලා දෙන්න. දැන්ම කියලා දෙන්න. දුකක් දෙන්නේ නැහැ ටවුන් එකේ කටුපුල් මල මට ගැලපෙන
ප්‍රේම කරනවා කලපලයක් නෑ ප්‍රේම කරන්න බය නෑ මේ ආතල් එක හැමදාත් තියාගන්නවා අනේ මේ ආතල් එක හැමදාත් තියාගන්නවා පාපුඩන් නල් මාලා නොදාපු කාලේ බඩස කන්න නැතිව නටපු නැතුම් දැන් නැතේ වාසියතට කරකෙනවා බම්බරේ වැඳේ මේ කරජෝ පක්ෂියා පෙරජන කාලේ අපේ හිතේ දුකක් නෑ කාටත් කරදරයක් නෑ ගෑනු ළමයි ළඟ විතරක් හිත සන්තුන් නෑ අපි වගේ කවුරුත් නෑ අපිට බයක් කියල නෑ අනේ අපිට වන්න සතුරන් වත්තරහට නෑ අප රාජ කියන්න බෑ එමලිනෝ පංකාදු අතුර ටික අපච්චි මේ මොකද මේ කරන්නේ අයියෝ අපච්චි මේක එහෙම දාන්නේ නෑ වතුරේ බාල්දියෙන් අරගෙන දාන්නේ නෑ මේක ස්විම් පූල් එකක් මනිකා හිට බම්බන් මේ ගමේ මෙහෙ නිදෙන් වතුර බාගෙන නාලා අපිට තියෙන පුරුත් ඈ උඹ හිතන්නේ මේ නිදන්ද පැනලා නාන්න කියලාද ඡේ පොඩි පුතේ උඹ ඔය තවමට ගිය වෙලාවට හොඳ කළු ගලක් අරන් වරින්කෝ අර මක්කටද මේ මැතිල් වල කුණියක් නෑ බං මෙතන රෙදි හොදන්න අම්මේ මෙතන රෙදි හොදන්න අර ඇටැච් බාත්รูම් එකේ තියෙන රෙදි හොදන්න අර ඇටැච් බාත්รูම් එක ඈ බං මේ එමලියා ඒක ඇස්සේ හිර වෙලා දඟල දඟල ඉඳලා මං තමයි ගිහින් බොහොම අමාරුවෙන් ඇදලා එළියට ගත්තේ ඈ බං බලපංකෝ දැන් අර කෙල්ලගේ හැඩ විතරක් බලපංකෝ දැන් මේ කෙල්ලගේ ලස්සන යකෝ නිකන් ප්‍රියංකා කොප්රා වගේ නේ ගමේදී අර වැර හැලී ඇඳගෙන ඉන්නකොට නිකන් දාච්ච වැඳිරියක් වගේ ශිෂ්ටියන ලස්සන විතරක් සාමුසෙටත් ඔයි ගෑණියගේ නියපොත්තක් දැක්කත් ඇති මල කෝලා නොදකින් විතරක් මංගර අයිස් පෙට්ටියේ තියෙන අයිස් වලින් බීම් වගේයක් හැදුවා ඉක්මනට නාගෙන ඉන්න නැත්තම් ඒක දිය වෙයි මේ නාලා ඉවර වෙලා පුළුවන් ද ඔය වගේ මේ සීතල මේව බොණ්ඩ අපිට මේ මොකක් හරි මේ සන්නියක් හැදෙන්නේ මේ එකක් නෑ අර ටෙලිවිෂන් එකේ ඕන තරම් යන ඔය වගේ නාල බීම බොන්නේ ඒ වුණාට දුවේ අපේ වයසට දැන් ඔබ ඔරොත්තු දෙන්නේ නෑනේ නේද එමලියෝ අනේ මේ තමුසේට අර ගමේදී කටුකම්බි දාලා පෙරන කසිප්පු ගොන්න පුළුවන් මේ සීතල බීම පොන්න බෑ මල විකාර තමුසේ සන්නිය හැදෙන සීතල බීම බිව්වම තමුසේට සන්නිය හැදිච්ච වෙලා ගමන් තමුසේ බාම ගෙදරින් පන්න ගත්තේ ඒ බං එහෙ විරි වැඩි වෙලානේ මං උඹව ගෙදරින් පන්නගෙන ගියේ මල විකාර නැතුව ඔන්න ඉක්මනට නානවා නැත්තම් තමුසේගේ ශරීර කූඩු ඔන්න ගැලවිලා බිමට හැලේ ඔය මාර කිම්පික්ෂණක් නිමේ ගාලා තියෙන හරි රස්සනයි Hello? Ah, yes. I'm a name on the grid now. Don't pick it ready around me. Ah, inna. Hurry up. Hello? Come on. Oh, happy, happy breakfast. Get out there. Oh, මොකද බං වෙලා තියෙන්නේ අපි කාර්යාලයට ගහලලු ගුල්ලොද ගහලා තියෙන්නේ ගුල්ලො නෙමෙයි බලා මං අර කාර්යාලේ කියන්නේ අර ඉටිකොල වලින් ආපු අර මේ පතෝල මැස වගේකද මොකද්ද ඊ වෙලා තියෙන්නේ කාට හරි තුවාලද නෑ තුවාල නෑ තුවාල නෑ සිරිපාලයාගේ අතපය හතර හන්දි කඩලා විතරයි තියෙන්නේ ඕ අලි සුන්දරයා අලි සුන්දරයාගේ මිනිස්සු ආනේ ඇත්තද මේ කොල්ලනේ අපිට මේ දේශගුණේ හරියන්නේ නෑ බං නේද මලිනු යමල්ලා යන්න ගමේ අනේ ඔබන් පොඩි පුතේ තාත්තා කියන කතාව ඇත්ත
මේ කොන්කිරීට් වනන්දරේ අතෑරලා දාලා ඕන් ඔය හේනක් කුඹරක් කොටන්න ගමේ අම්මන් මේ ඔය මගුල් වලින් දැන් වැඩක් නැහැ මොකද්ද කියපන් කරන්නේ දැන් කරන්නේ ඔව් අපිට ගහපු යවුන්ගේ අතපය කඩන්න ඕන මෝරපු බෝල් එක කඩන්න සෝරි 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 මේ මේ ඔය බෝල්චි ඕන තැන කඩාගනිලා යමන්න යන්න යන්කෝ යන් මේ මේ හරියම අමාරු ඇති නේද අම්මියෝ සරට වැදින්න තියනවා මේ ඈ මේ අත මේ ඩවුන්ලෝඩ් කරලා මේ දෙකට ඔන්න කැල්ලා අල්ලලා තියෙන්නේ ආ ෂොක් එකට බෑන් එක දාන මේක ජොයින් කරන්න වෙයි නේද සමායි සමායි යකෝ නඩුත් නෑනේ ඈ Hello? Amma no? Me? Hari 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 yo, wahim tiyan na Inde kata, mangi no? Omi inde? Omi inde? Hari? Me ar, janma dividya Nang inek nere? Amme? Mama tamai බලන්න බලන්න ටීවී channel එකේ අම්මපා හා ඒකෙන්දර ඉංග්‍රීසි සිංහල කැරිටීවා කතා කරන්නේ හේ අපි නම් ඒක බලනවා ඒක බලනකොට ඇඟට මාර සනේපයි හේ ෂා ඇත්තටම මට හරිම සතුටුයි ඔබතුමා අපේ ප්‍රෝග්‍රෑම් එක බලන එක මොකද මගේ වසර 30ක මාධ්‍ය ජීවිතේ ඔබ ඔබතුමාගේ ප්‍රේක්ෂකයන් දැනගන්න ලැබෙන ලොකුම සතුටක් මොකන්ද කැමැතිම රූපවාහිනී වැඩසටහන ඇත්තටම මොකක් එහෙම එකක් නැ ඔයි අපේ රට කුණු වෙන්න ගහනවනේ උදේට ඔළුව කැක්ක වැදලා හරි අමාරුවක් එනවා ඒ උනාට වමන යන්නේ ආ ඒ කියන්නේ ඔබතුමා අපේ ડોක්ටර් දුන්නගම මැරෙනවනේ ප්‍රෝග්‍රෑම් එක බලනවා නේද නෑ 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 අපි ඔය එක මගුලක්වත් බලන්නේ නැහනේ ඒ channel එක බැලුවම එලෝ විකාරෙන් කතා කරන නංගිල දැක්කම ඉබේම වමන යනවා නිකන් සරුවත් වගේ ඒ ඔව් මොකන්ද ඔබතුමා මේ violent එක ගැන හිතන්නේ ඉංග්‍රීසි බාගයක් සිංහලෙන් කතා කරාම හැම මනුස්සයෙක්ම සිංහලෙන් ඉන්නේ ඔතන පුළුවන් කියලාද? ඉතින් ඒකට අපි මොනව කරන්නද? අනේ නිකන් පලයන් නම් කියන්නේ. උඹයි මමයි දන්න ටීවී මගුලක් කරන්නේ. අපි ප්‍රොමෝස් කරන්නේ බ්‍රිටිෂ් USA channel විදිහට තමයි. උඹයි මමයි දන්න ටීවී බම්බුව දෝලන ගනේ. මේ දරේ ජන්දින් දින්නේ අපේ මල්ලි අමාරිස්. හරිද? ඉතින් පලයන් යන්න. මොකද කරන්න කියලා? महत्या महत्या මොනවද කණ්ඩා හදන්නේ ඈ මේ ඊයේ බීලි ඉතුරු භාගෙත් අරගෙන මරන් ඉස්සෙල්ලා යකෝ මට කඩිකුලක් වද ඔය දැකෝ වන්න බරක් ගී මම මිනි කන්න මන්නේ නැරපක් නැ කරදරයක් මන් දන්නේ අනේ සෑ මේ මොනවද කන්න දෙන්නේ වා හරි බලන්න
ඕනේ. යකෝ නුනු මිනි ඉඳ කන්න දෙන්නේ. වැ තෝ යුවේ කිරිබත්ද? අර මම බලන්න. හරිද? ඉතින් ඔය තියෙන්නේ මහත්තයා කියපු දේවල් හදලා තියෙන්නේ. වැ ඒ මේ අනේ මට මල පණිනවා මේක අරපම් බලන්න මේ කිරිබත් තන් අරපම්. යකෝ සොදුළුණුයි අම්මලසේ බම්බු ගහන්න කියනවාද? ඔය පුදගේ වලගෙන කන්න මට බඩගිනේ. මහත්තයා මට කිව්ව දේවල් මං එහෙම හදලා තියෙන්නේ. හරි දැන් මං කියපු දේවල් හදලා නේ තියෙන්නේ. දැන් කන්න දේවල් ගෙනින් කන්න නේ වම්. බෑ. මේ දෙන්න. නෑ නෑ අම්මේ. ඒ. ඒ. මේ අර ඒ කන්න දෙයක් නේද වගන්නේ කරන්නේ. කන්න දෙයක් නේංගු. ඒ කන්න වලනේ. බොල මහත්තයෝ මේ මං බොට සැරයක් කිව්වා හරි තොපි ඉංග්‍රීසි සිංහල කලවම් කරපු නිසා හරි උඹලට මෙන්න මේවා කන්න වෙලා තියෙනවා මෙතන තියෙනවා ගාලි ඔනිය මේ හැමදේම තියෙනවා මහත්තයා මට කිව්වා මම හදලා ගෙනා ගාලි ඔලිය ටිකක් බෑ මෙන්න මේකවත් කනවද? බීපු බිල්ලට මම හිතුවේ ඒක උදේට තමයි ওই ගැජට් ටික එකතු කරන් ගේන්න වෙන්නේ කියලා. හනේ හනේ. මම දන්න ඉංග්‍රීසි කතා කරන්න ගිහිල්ලා වෙච්ච දෙයක්. අනේ මල්ලි තෝ ඔය දේකෝ ගියේ. මම එක්කන් ගියද? මට ඕගොල්ලන්ගේ අම්මගේ වැඩ පිළිවෙල අල්ලන්නේ එච්චරයි. මොකක්ද අර ගමදෙම ගිහිල්ලා එතන මිනිස්සුන්ට සල්ලි පොලියට දීලා මොකක්ද ඒ කරපෝ අශික්ෂිත වැඩේ? මොකද මගේ තාත්තේ? හෙලෝ. ආ. ඕ ඕ. ආ. ඇත්තද? අම්මේ. ඈ. ආ. ඔයා මේ අප්පා. ඒ නියමයි. ආ. Right. තේරෙන භාෂාවකින් කියහම නියෝ. යකෝ. තෝ දිනලා දෙන්නේ මොන්නේ? කම්මේ. ඕ. දෙකයි තිස් නමය කපුලන්දේ මිනි කරත්ත ඒක විවෘත කරන්න තියෙනවා ඇත්තද එතකොට පහයි තිස් නමය නාරංගොඩ පොදු වැසිකිලි පද්ධතිය විවෘත කරන්න තියෙනවා එතන තියෙන්නේ දැන් බලපන් ඈ දැන් ඔය සුසාන භූමිය විවෘත කරන්න බලපන් ඈ මැරිති මිනිහන්නේ අර අලි සුන්දරයා තමයි පත බාවන දින්නේ ඔකට ඒකට මම මූමෙන්ටකන් ඉන්නෙපායි ඒක හල්දාපක් හල්දාපක් ආ
කරන්න පටන් ගනි අර පොදු වැසිකිළිය කට්ටිය කො සංවිධාන කට්ටිය ඇවිල්ලා නැහනේ මගේ එනවා කො දැන් ගොල්ලන් දුන්නා මල්ලේ ඈ මේ බට මම දැන් කීප සැරයක්ම කිව්වා මට මල්ලි මල්ලි කියන්න එපා කියලා මෙම්බර් මහත්තයා කියලා කතා කරපන් දැන් බලන්නකො මට දැන් කොච්චර තව වැඩ රාජකාරී තියනවද පරක්කු වෙනවනේ ආ මට නෑ කිවපාතු බලන්නකො පරක්කු වෙනවනේ මිනිස්සු හිටියත් එකයි නැතත් එකයි මම මෙතන කතාව පවත්වුවා විවෘත කරා මම ගියා එච්චරයි මුසු දැනගන්න ඕනේ මේක දැනගෙන තුනට මට ප්‍රශ්නයක් නෑ බාරෙන් අවසරයි මිනිසාගේ පරම යුතුකම මිනිසා පෙළෙන ඒ බරින් නිදහස් වීමයි ඕ තොයිතං ඒ මිනිසා බරින් නිදහස් කිරීමට තමයි මගේ විමධ්‍යගත මුදලින් මෙවැනි හැසිකිලි සංකීර්ණයක් අපි විවෘත මේ මම ඔයහෙට හැමදාම කියනවන්නේ තරම අලු හද්දට පොල් කිරි දාන්න එපා කියලා. මේ මොකද ඔය නිකන් මේ මොකද උදේට කෑවේ මල්ලේ? නෑ කතටයි ඉතින්ලා මේක විවෘත කරන්නේ නේ. වතු එකක් අරන් බරෙන් අයියේ. අනේ මගේ කලිදු මේ. යන්න මං මතක කරගෙන අනේ කටවාගෙන ඉන්න. අයියා පොල් කිරි දාන්න මහන් හොද්දට. අර අර මහත්තරාවට කියනකෝ වතුර එකක් පිට ගෑනි කියලා. අමුන්ට යකෝ මේක මට අම්මපා මම මගේ අයියා කියලා. මේ හබේ. නුරුතකරන්. හබෝ. අපේ ගෑණි හැමදාම කුකරි ක්ලාස් යනවා තාම බෑ මාළු හොද්දට ඕන කරන පොල් කිරි ටික දාන්න. එයා එනවා. අම්මේ තියෙන සනීපේ. හේ ඒක තමයි. මේ නැකතට ඉස්සෙල්ලම ඔන්න මම විවෘත කළා. ආ. හොඳයි. ඔව්. දැන් ඉතින් ජනතාවට තියෙන්නේ කෙසේ හිරිකිතයක් නැතුව පාවිච්චි කරන්න. මේවා ඉතින් අපේ යුතුකන්නේ නේද? නැතුව. මේ? ඔව්. මීට පස්සේ මාළු හොදි හදනකොට පොල් කිරි දාන්න එපා. ආවෙ මෙතන. යන්න. කනේ පැලඳලා බං. මෙච්චර ගල් යටි වඩි ගාලා අම්බු කරපු සේ සත වේවරයි බං. මන්දන් කීප සැරයක් කිව්වා මට මල්ලි මල්ලි කියලා කතා කරන්න එපා කියලා හරිද? මම තමයි මේ පළාතේ මෙම්බර්. මොකද මේ? ජය ශ්‍රී වේවා. අපි ආදරෙන් අපේ අලුත් අමාරිස් පන්තිතුමාව පිළිගන්නවා. අනේ මතං වේවාර වම්පර සුරාසියලු දේ බොලේ වරයි වතන් ඉන්න තරන්න මනේ මචං මං ආවේ ඔයාගේ දෑත තක්තිවත් කරලා ඔයාට එක්කව වෙන්න මාවත් ඔය පක්කන බඳා ගන්න වචාගලේ පොඩ්ඩක් ඉන්නවා අම්මේ මේ මාව පිළිගන්න දැම්මේ මල් මොකද්ද මේක මේ මල් වත්තක්ද එහෙම නැත්තම් මල් මාලාවක්ද ඒ ගෞරවය වැඩි කවට තනිකර මල් වඩමක් නේ මේක යකෝ මේක මා කැලයක් නේ මොකද්ද කිව්වේ මගේ දෑත ශක්තිවන්ත කරන්න එහෙමයි මේක හතරට කැඩිලාද මේ තියන්නේ ෂොක් එකට
අපි ආවේ ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන්න අපි ඔබතුමාගේ පක්ෂයට ගන්න කියලා මගේ දෙයියෝ හරි හරි කඩුලෙල්ල වගේ කතා හදා ගන්න නැතුව අඬන්නේ නැතුව ඉන්නවා මෙතන තමුන් අඬනකොට තමුන්ගේ දතත් දෙල්ලනවා මෙහෙම මෙහෙම දැන් ඔහෙ කියන්නේ දැන් ඔහෙ තනියම ගම උලා කාලා 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 දැන් අපිත් එක්ක එකතු වෙලා පුහුට්ටු වෙලා මුළු ගමම උලා කන්න තමයි මේ ඇවිල්ලා ඉන්නේ එහෙමද අනේ මචං ඒක තමයි මචං දේශපාලනය කියන්නේ ඒක තමයි එහෙමද ඒක වැරදි ඒක වැරදි ඕක නෙමෙයි දේශපාලනය කියන්නේ මිස්සුද නෑ නෑ පොඩි මහත්තයා මේ අන්නකෝ අපි කරන්න ඕන හැමදාම ජනතාවට ගුණාට අන්නලා අපි දිනන පක්ෂකට හේතු වෙන එක පරදින එක හැමදාම දිනන පැත්තට හේතු වෙන්න ඕන දැත් අක්ටිමත් කරන්න හැමදාම එතකොට අපි ඒ ජනතාවට හෙන ගහනවා උන්ට හෙන ගැහුවයි කියලා අපිට ප්‍රශ්නයක් නෑ අම්මා අමාරිතුමා එහෙමද අපි කරන්න ඕන අපිට කපන්න මහන්න අඳින්න තියෙන රෙද්ද ගාන්ට ජනතාවට අන්දන එක එතකොට උන් ඇඳ ගන්නවා අපි අන්දනවා ඒක තමයි දේශපාලනය කියන්නේ ගැටේ ලිහන්න ලේසි කරනවට වඩා ගැටේ තද කරන්න ඕන. Yes. එතකොට මිනිස්සු ඒ තද වෙච්ච ගැටේ ලිහන්න උත්සාහ කරනකොට ඒක වඩාතලා. ඒක වඩාත. මං හිතන්නේ දේශපාලනය කියලා කියන්නේ ඔන්න ඕකට තමයි. What do you say? හරියට හරි වචන් සාහසික ඇත්ත දේශපාලනය කියන්නේ අපි හැමදාම දිනනවා ගෙට දානවා ඒ අල්ල පිහන මාව ගත්තා නේද ඔන්න ඕවට තමයි කියන්නේ මොනවද ගන්සබා ජෝක්ස් කියලා. තව ඉස්සරහට හොඳ හොඳ ජෝක්ස් එනවා බලාගෙන ඉන්න ඕනේ. අපි කවදාවත් පරාද වෙන්නේ නැහැ. අපි ආයේ එනවා. බලාපොරොත්තුෙන් ඉන්නේ.